රට පුරාම තාමත් තෙල් පෝලිම් ඉතිහාසයේ ඉහළම අයුරින් ඉන්ධන මිල ඉහළ ගියේ ගෙවුණු දින දෙක තුන තුල බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනතාව කියන ආකාරයට හොඳටම කරලා තියෙනවා. IOCS සහ CIPETCO කියන ආයතන දෙකම තෙල් මිල ඉහළ දැම්මා. පෙට්‍රල් ලීටරයක් වැඩි වූ මුදල ඒ රුපියල් 77ක් වෙනවා. දවසකට 1 ලීටරයක් අවශ්‍ය යතුරු පැදියක් සලකමු. දවස් 25කට නම් රුපියල් 1900 25ක් අනිවාර්යයෙන්ම අතිරේකව අවශ්‍ය වෙනවා. පෙට්‍රල් ලීටර 10ක් දවසකට අවශ්‍ය වාහනයක් ගැන බලමු. රුපියල් 19250ක් අතිරේකව ඕන වෙනවා. මේ ආකාරයට එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය දේ ඉහළට ගිහින් අවසන්. පාන් පිටි රුපියල් 40කින් ඉහළ ගිහින්, හාල් 50කින් විතර වැඩි වෙලා, පාන් රාත්තලක් රුපියල් 30කින් ඉහළ ගිහිල්ලා, එළවලු, මස්, මාළු, කිරි, බිත්තර ඇතුළු අනිකුත් බොහෝ ආහාර ද්‍රව්‍යවල මිලත් අඩුම ගානේ 30%කින් දැන්ටමත් ඉහළ ගිහින් අවසන්. හතර දෙනෙකු ඉන්න පවුලකට අඩුම ගානේ දැන් මාසයකට අමතරව රුපියල් 25,000ක් එමත් නැත්නම් 30,000ක විතර අතිරේක මුදලක් වැය වෙනවා. බස් ගාස්තු ඉහළ ගියාම අද රෑ ඉඳලා හරිම සනීපයි. දැන් වතුර සහ විදුලි බිලත් අහස උසට සරුංගලේ වගේ යන්න ලෑස්ති වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක එළවලු මිලත් ඉහළ යමින් තිබෙනවා. සුදුහලෙම 130යි සුදු කැකුළු. පරිප්පු මිල 350ක් වෙනවා කියලා. සාමාන්‍ය මිනිසුන්ට කන්න බොන්න පුළුවන්ද බෑ. කඩවල ටික වාලා මිනිසු ඉතින් ගා ගන්නමයි වෙන්නේ. ජනාධිපති තමයි මේකට විසඳුම කරන්න ඕනේ. මංකොල්ල තමයි කන්න වෙන්නේ. ඉතින් ආ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ රස්සාංග තුනම පස්ස. දැන් අපි වගේ පොඩි මිනිහුන ජීවත් වෙන්න විදියක්ම නැහනේ. පට්ට ස්තුති කරන්න දින ජනාධිපතිතුමාට. අපේ ගෑනුන් හදගෙන කියලා අපි එයාලම මනාපේ දැම්බේ අපි. ඇත්තටම මුහුදු මාළු දැන් කන්න නෙවෙයි වෙන්නේ බලලා හිත හදාගන්න. තෙල් මිල වැඩි වෙච්ච නිසා මේ දිනවල නම් අපි බලය වගේ හොඳ බලය වෙනස් රුපියල් 550 600 යනවා. කොප්පරු 1500 වගේ යනවා. තලපත් 1200 300 කෙලවල රුපියල් 18 වගේ අධික මිලකට මේ දවස්වල මාළු යනවා. මාළු වල හිඟයක් පවතිනවා. ඩීසල් පස්සෙත් බලපාලා තියෙන විශාල වශයෙන් ඉල්ලුමට සැපෙම නැති නිසා තමයි මාළු යම් කිසි විදිහකින් වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම යුද්ධයට මැදි වෙලා ඉන්න යුක්‍රේනියෙත් උදේ හවස සම්බාධක වලට මුහුණ දෙන රුසියාවේවත් මෙහෙම ආහාර මිල ඉහළ යාමක් නම් තාම වාර්තා වෙන්නේ නැහැ. යුක්‍රේන රුසියා යුද්ධය තමන්ට පාලනය කරන්න බැරි බව නව ශ්‍රී ලංකා අගමැතිනි ජසින්ඩා ආඩන් පවසනවා. මේ යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යමින් තිබෙනවා. මගේ රටේ ජනතාව පිට මේ ඉන්ධන බර පැටවීමට අප සූදානම් නැහැ. ඒ නිසා ඉන්ධන මත පනව ඇති බද්ද අඩු කර ජනතාව මත බර පැටවීම වළක්වන බවයි ඇය පවසන්නේ. එසේම මගේ ප්‍රවාහන ගාස්තු මාස 3ක කාලයක් සඳහා අවම මට්ටමක පවත්වාගෙන යාමටද නව ශ්‍රී ලංකාවේ තීන්දුව කර තිබෙනවා. අපේ රටේ මේ අර්බුදවලට හේතුව අපට කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් නැතිකමයි. වෙරිටේ රිසර්ච් ආයතනයේ හරි අපූරු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එහි දැක්වෙන්නේ 2010 වර්ෂයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේ අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කර ඇති ආකාරයයි. 2010 ඉඳලා 2015 වෙනකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ නව වතාවක් අමාත්‍යංශ විෂය වෙනස් කරලා තියෙනවා. 2015 සිට 2019 තෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලේ 28 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා තියෙනවා. 2019 ඉඳලා 2021ට කෙටි කාලයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ කාලය තුළ 44 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා. මේ හැම වෙනස් කිරීමක්ම හුදෙක්ම ඔලුගෙඩි විතරක් වෙනස් වූ අවස්ථා පමණමයි. විෂය ප්‍රතිපත්ති නව දුරදැක්මක් ඇති එකදු වෙනස් කිරීමක්වත් 2010 සිට 2021 දක්වා අමාත්‍යංශ වෙනස් කිරීම වලදී සිදු කර නැති බව අවධාරණය කළ යුතුයි. ඇත්තටම අපේ රටේ ඩොලර් හිඟය පමණක් නෙවෙයි මේ බරපතල ආර්ථික බිඳවැටීම් සියල්ලටම හේතුව අපිට ප්‍රතිපත්තියක් නැතිකම, දුරදක්නා බුද්ධිමතුන්ගේ දැක්මක් නැතිකම, විෂය පිළිබඳ දැනුම ඇති මිනිසුනුත් මෙලෝ රහක් නැති කට කයිවාරු මැති ඇමතිවරු ළඟ යස් කීම තමයි එකම බරපතලම තවත් හෙනයක් බවට පත් උනේ. දැන් පසුගිය කාලයේම කයිවාරු ගහපු බොහෝ මැති ඇමතිවරු කටමැත දෙඩෙව්වෙම අපිට IMF ඕනේ නෑ කියලයි. අද IMF නිලධාරීන් කීප දෙනෙකු ලංකාවට ඇවිත්. ඇත්තටම අපේ රටේ ඉතිහාසයේ පුරා අස්සයා පැනලා ගියාට පස්සේ තමයි අපි ස්ථාලයේ වැහුවේ. අද ඩොලරේ 265 දක්වා ඉහළ ගියා. ඒක පා කරන්නත් හොඳටම පමා වුණා. කොහොම වුණත් හැමදේම ගණන් යනකොට තාම මිනි පෙට්ටිවල ගාන ඉහළ දාලා නැහැ. අද අපි
අපි ඒ ගැනත් හොයලා බැලුවා. සුපිරි මල් ශාලාවල ලක්ෂ දෙකහමාරේ ඉඳලා මිනි පෙට්ටි තියෙනවා. බොරල්ල පැත්තේ මල් ශාලාවල රුපියල් 25,000 ඉඳලා තාම පෙට්ටි තියෙනවා කියන එක සතුටට කරුණක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.